දරුවනේ මාව ඇහෙනවද? ඇහෙනවද පුතේ මාව? ඔව් සර්. ඇහෙනවා නේද? මොකද දරුවනේ අද නැත්තේ කට්ටිය අඩු වෙලාව ගැටලුවක් නිසාද? දාම බලන්න මැසේජ් එක. හරි එහෙනම් අපි දරුවනේ පටන් ගමු යාළුවෝ ජොයින් වෙයි අයිබෝවන් සිළු දෙනාටම අද අද ක්ලාස් එක චුට්ටක් කලින් දාගත්තා ඒකට හේතුවක් තියෙනවා මේ මේ අද පුතේ මට ආයතනයට යන්න විදිහක් නැහැ අසනීප තත්ත්වයෙන් ඉන්නේ ඒ නිසා මම ඉන්න දෙහාට ආයතනයට ලයිට් යන්නේ නැහැ ඒ තියෙන ලයින් එක ඉතින් මෙතන අපේ ගෙදර අද හත හමාරි ඉඳන් ලයිට් කැපෙනවා. හත හමාර කියද්දි ඔයාලගේ ක්ලාස් එක අහු වෙනවා. ඒකයි මම කලින් යොදාගත්තේ මොකද නැත්නම් ආපහු අපට පන්තිය පවත්වන්න විදිහක් නැති නිසා. ඒකට අද රැත් ඊළඟට තව 10 වසර 11 වසරක් තියෙනවා. ඒකට පවත්වන්න අද විදිහක් නැහැ. ඒතර බැරි වෙලාවත් හෙට ඔයාලට පේපර් එක තියෙනවා නම් ඒක ඊට වැඩිය ගැටලුවක්. රයිට්. ඒ නිසායි එහෙම කරේ. මට කියන්නකො කාටද එක්සෑම් තිබ්බද මේ සතිය ගිය සතියේ? කියපුවා ඉන්නවද හෙට සර් හෙට තියෙන්නේ නේද හරි විභාගෙ අපිට පළවෙනි දවසේම තිබ්බ සෞඛ්‍යයි ආගම ඒක නෝ මේ වයම් පළාතේ හරි නේද මම මං සාත්‍තරයක් කිව්වේ හරි නේද හරි සර් හරි මොකද පේපර් එක ගැන අපි අර දාපු පේපර් එකයි ඔයා ලියපු එකයි සම්බන්ධයක් තිබ්බේ නැද්ද මොනවා තිබ්බේ නැද්ද බලනවා ඇවිල්ලා නැද්ද තිබ්බා සර් ටික ටිකක් තියෙන්නේ නැති නේද ටිකක් නෙමෙයි මට මතක හැටියට තිබ්බා ගොඩක් හරි ඒකදී ඔව් ගොඩක් පුතේ තිබ්බා සමහරක ගොඩක් තිබ්බා නැත්තේ නැහැ මම එකක් දාන්නම් ඕන නම් අනිත් යාළුවන්ට right එහෙනම් අපි උතන අපතේ අපි චුට්ටක්වත් කතා කරේ නෑ නේද මේ පේපර එක කතා කළා සර් සර් කතා කරා හරි මම කතා කරා ඔහොම ඉන්න right right තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්න නම් ඉදිරියට කරන්න තියෙන නේද ප්‍රති ඉදිරි වෙලා මේක නේද කරන්න තියෙන්නේ අපි මේ ටික කරා මට මතක හැටියට මං හරි නේද දරුවනේ සර් ස්ක්‍රීන් ෂෙයා දානකෝ හරි මම දාන්නම් මම ඉන්න ඔව් සර් තුන්වෙනි ප්‍රශ්න නම් තමයි කරන්න තියෙන්නේ හරි අපි එහෙම කරගෙන යමු right කරගෙන යන අතරතුර ගැටලුවක් තියෙනවා නම් පුතාලට අහන්න පුළුවනි. ඒත් එක්කම ඔයාලගේ මාසේ අවසානයේට කරන Google document එක නැත්නම් Google form එක හදලා ඉවරයි. ඒ වගේ වැඩ ඉවරයි බලලා netball පාඩමින් ඔයාලට හැදෙන්නේ paper එක. ප්‍රශ්න 20ක් තියෙනවා හදලා. ඒකට සූදානම් වෙන්න. හරි? right. right එහෙනම් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙන් එහාට කතා කරන්නට අපෙන් අහනව දරුවනේ පාරිසරික අභියෝග තුනක් සඳහන් කරන්න කියලා අහනවා පාරිසරික අභියෝග තුනක් දර පාරිසරික අභියෝග තුනක් තමයි අපෙන් අහන්නේ
මොකද කියන්නේ මම වෙනම ටයිප් කර කර යන්නද ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට කමක් නැද්ද එහෙම හොඳයිද එහෙම එහෙම කරන්නන්නේ නේද ආද ආ ඔයාලට ඔයාලට හොඳයි කියලා හිතන දෙයක් නිසයි කරන්නේ රයිට් එහෙනම් අපි මේ විදිහට වැඩේ කරගෙන යමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නේ තමයි අපෙන් අහන්නේ නේ එක පාරිසරික අභියෝග මොනවද පාරිසරික අභියෝග කියලා කියන්නේ පාරිසරික අභියෝග පරිසරයට ඇතිවන අභියෝග අප ජීවත් වෙන අපට වටපිටාවෙන් ඇතිවන අපට බලපාන දේවල් මොනවද පුතේ මොන වගේ දේවල්ද මොන වගේ දේවල්ද ඇති වෙන්නේ ඔව් 8 වසර net ball පාඩමින් හද ඔයාලා 9 වසරයි නේද sorry ඔව් ඔනේ 9ට මම හැදුවේ මම 9ට හදපු කියන්න ඔයාලට හැදුවා පුතේ අප ජීවත් වෙන සමාජයේ සෞඛ්‍ය ගැටලු කියලා පාඩමක් තිබ්බා මතකද 9 ආත්ම සාක්ෂාත්කරණය මතකයි නේද පාඩම ඔව් සර් ආත්ම සාක්ෂාත්කරණයේ ප්‍රශ්න 10ක් හදලා තියෙනවා තේරුණාද ඒ පාඩමෙම ප්‍රශ්න 10යි ඉතිරි ප්‍රශ්න 10 හදලා තියෙන්නේ අප ජීවත් වෙන සමාජයේ කියන සෞඛ්‍ය ගැටලු තියෙනවානේ අපාවට සමාජය පරිසර දූෂණය අන්නේ වගේ හදලා තියෙන ඉතිරි ටික පාඩම් දෙකම චුට්ටක් බලා ගන්න තේරුණාද හරි ඒක මේ ආත්ම සාක්ෂාත්කරණයේ ප්‍රශ්න 10යි අරකේ හැම පාඩමකින්ම නම් හදලා නැහැ ඒකේ මේ වායු දූෂණය ජල දූෂණය භූමි දූෂණය කියන්නේ පරිසර දූෂණය එතකොට අන්න ඒ ටික තමයි හදලා තියෙන්නේ සෞඛ්‍යවත් සමාජයක් ගොඩනගමු කියන පාඩමෙන් ප්‍රශ්න 10ක් දාලා තියෙනවා භූමි දූෂණය ජල දූෂණය ඔන්න ඔය ටික තමයි දාලා තියෙන්නේ. ඒ ටිකෙන් ප්‍රශ්න 10ක් දාලා ඔක්කොම ප්‍රශ්න 20යි Google document එක. ඒ කියන්නේ Google form එක. Google form එක ටික් 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 දාගෙන යන්න තියෙන්නේ. හරි. එහෙනම් පාරිසරික අභියෝග. මොනවද පාරිසරික අභියෝග වෙන්නේ? මොන වගේ දේවල්ද පාරිසරික අභියෝග කියන්නේ? මොනවද තියෙන්නේ? එකක් තමයි අනතුරු. අනතුරු. ඊළඟට ආපදා. කාරණය තමයි දුම් වැටි ඊට මැදසාර අම්මයි මම කුසියේ මැදසාර දුම්වැටි ආපදා ඒ වගේම තමයි අනතුරු ආපදා දුම්වැටි මැදසාර අපචාර අපචාර ප්‍රයෝජන ඊළඟට රෝගාබාධ ඔයාලා ඉගෙන ගත්ත මේක පළවෙනි පාඩමින අන්න ඒ ටිකෙනුත් එනවා මෙතෙන්ට අපිට ගලපලා ලියන්න පුළුවන්. ඔව් 1 2 පාඩම් වලින් එන්නේ 9 වසරේ. රයිට්. නම් ඔන්න ඔය ටික තමයි අපතේ පාරිසරික අභියෝග විදිහට අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. පාරිසරික අභියෝග. ඔය තියෙන්නේ පාරිසරික අභියෝග. රයිට්. එහෙනම් අපි යන් දෙවෙනි කොටසට. ප්‍රශ්නින් අපෙන් අහනවා ඔබ දන්නා මද්‍රව්‍ය වර්ග හතරක් ලියා දක්වන්න කියලා. ඔබ දන්නා මද්‍රව්‍ය වර්ග හතරක්. එතකොට එකක් තමයි දුම් වැටි. ඒක
මත්ද්‍රව්‍ය ඒ එකක් ද්‍රව්‍ය වර්ග එකක් තමයි දුම් වැටි අනිත් එක තමයි මධ්‍යසාර ඒ කියන්නේ මත් පැන් කියන එක පැන් කියන්න ඕනේ නැති ඒවා පැන් නෙමෙයිනේ නේද අන්සා මරිජුවානා පළවෙනි පාඩමිනුයි දෙවෙනි පාඩමිනුයි එන්නේ දෙවෙනි පාඩමෙන් ප්‍රශ්න 10යි පළවෙනි පාඩමෙන් ප්‍රශ්න 10යි හරි ආ ඊට හෂීස් මම දන්නේ හෂීස් හසිස් ඊළඟට කොකේන් ඔන්න වගේ ඒවා තියෙනවා කංසා ගංජා ඔන්න ඔය වගේ ඒවා ගොඩාක් තියෙනවා නවතාපතේ මත්ද්‍රව්‍ය වර්ග වෙන්නේ ඊළඟට අහනවා පාරිසරික අභියෝග මගින් මිනිසාට ඇතිවිය හැකි හානිකර තත්ත්වයන් දෙකක් ලියන්න. අභියෝග මගින් මිනිසාට ඇතිවිය හැකි හානිකර තත්ත්ව දෙකක්. පාරිසරික අභියෝග මගින් මිනිසාට ඇතිවිය හැකි හානිකර මොන වගේ දේවල්ද ඇතිවෙන්නේ චුට්ටක් කියන්න බලන්න මොන වගේ දේවල්ද ඇතිවෙන්නේ කියලා පාරිසරික ජීවිත හානි ආ ජීවිත හානි හරි හරියටම හරි තා මොනවද මේ වගේම දේපල හානි දේපල හානිත් ඇති වෙනවා තවත් තියෙනවා ඉස්සීම් මොකද පුතේ පිලිසීම් ලැවගින්නක් වගේ ආවොත් වෙන්න පුළුවන් පුතේ නේද හරි ඔව් එහෙම වෙන්න පුළුවන් ලැවගින්නකට වගේ අහු වෙලා එහෙම වෙන්නත් පුළුවන් එකපාරම ආවොත් එහෙම එහෙම වෙන්නත් පුළුවන් එතකොට ජීවිත හානි විවිධ රෝගාබාධ රෝගාබාධ එන්න පුළුවන් ජීවිත හානි වෙන්න පුළුවනි දේපල හානි වෙන්න පුළුවනි රයිට් ඊළඟට කායික හා මානසික පීඩන ඇති වෙන්න පුළුවනි ඇති වෙන්න පුළුවනි ආර්ථික ගැටලු රයි ඔන්න ඔය වගේ දේවල් ඇති වෙන්නට පුළුවනි එහෙනම් සමාජීය ගැටලු අනාථ කඳවුර වල එහෙම ඉද්දින් නේද එකට ජීවත් වෙන්න වෙන්නේ ගොඩක් පිරිසකට අපතේ අන්තිම සතියේ තියෙන්නේ Google form එකක් හම්බ වෙන. ඔන්න ඔය වගේ පුතේ පාඩසිරික අභියෝග මගින් මිනිසාට ඔය වගේ ගැටලු
ඇති වෙන්න පුළුවන් right යන් ඊළඟ කොටසට දැන් අහනවා හතරවෙනි ප්‍රශ්නේ විදිහට අභියෝග ජය ගැනීම සඳහා පුද්ගලයෙකු තුළ දිනු කරගත යුතු නිපුණතා දෙකක් ලියන්න කියලා අහනවා ආ නිපුණතා කියාදී පුතේ ඔයාලට ඉගෙන ගන්න තියෙනවා නිපුණතා 10ක් විතර තියෙනවා योग जय गनीम संदहा लेकु दियुनु कर गाते युतु निपुणता दियुनु कर गाते युतु अलविनी एक अभियोग जय गनीम मनोवाद पुते निपुणता अभियोग जयगंड मनोवाद मनोवाद अभी मे 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 इवसी मेह मोन इवसीम ता मनोवादोनी अभियोग जयगंड चित्तवेग आलने ता मनोवादोनी आत्मा बोधे निवेदि चार्या निवेदी मुनवाद आत्म विश्वास निवेदी तीरन गनीम इलाट आत्म विश्वास एक प्रश्न सांगे प्रश्न अवसान हाथ प्रश्न हरी ना फी देखिए बाणिया कर लीन एक हर इलाक आप जाने पे हाथ रही प्रश्न एक तीनवा सार्थक विशिकरी संदहा उपकरण निवेदिव ग्रहणे कर गणीम इतावेगा हेतु आगतीनवा उपकरण निवेदिव ग्रहणे कर गर्वे अपे गिलिहेन्नट पुलवा मे उपकरण इतामात्म 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 हानिदाय उपकरण यगुलियाख्याने आवम भारतीयन यगुलिये आवम भारतीयन यगुलिया किलोग्राम तुनाय किलोग्राम हातरतीयन किलोग्राम पहातीयन किलोग्राम हायतीयन ओय බරවල් හතරම පාසල් මට්ටමේ තරඟවලදී භාවිත වෙනවා. හිතන්නකෝ යගුලියක් දමද්දි කිලෝ 6ක විතර යගුලියක් මෙහෙම දමද්දි ගිහිල්ලා කාගේ හරි වැදුනොත් එම් ඔළුවක වැදුනොත් මොකද වෙන්නේ කියලා හිතන්නකෝ. එහෙනම් ඉනිසා නිවැරදිව ග්‍රහණය කරගන්න. මොකද මෙහෙම විසිකරද්දී එක කොහට හරි ගැලවි මේ මේ අයින් වෙලා ගියොත් අපටම ආපහු වෙන්නත් පුළුවන්. ඊටපස්සේ කෙනෙකුට යන්නත් පුළුවන්. ඉනිසා නිවැරදිව ග්‍රහණය කිරීම වැදගත් එකක්. හෙල්ලක් ඒත් ඒ වගේ යගුලිය දැමීම කියන එක ලියන්නට ඕනේ උත්තරේ.
ඇගුලිය දැමීම මම හිතනවා හැමෝගෙම හරි ඇති කියලා ඔබ දන්නා වෙනත් විසිකිරීම් ඉසව් දෙකක් ලියා දක්වන්න කියලා කියනවා විසිකිරීම් පොතේ තියෙනවා පොතේ තුනක් තියෙනවා වලට එකක් තමයි කව පෙත්ත හෙල්ල විසිකිරීම හරිත් එක හෙල්ල දැන් අපි යගුලිය කව පෙත්ත හෙල්ල තව එකක් ඕනනම් අපිට ලියන්න පුළුවන් තව ඉන්නව එක්කෙනෙන් එයාට කියනවා මිටිය විසිකිරීම කියලා කියන්නේ එයාට කියන්න අපි මිටිය විසිකිරීම හරි එයාට කියන්නේ මිටිය විසිකිරීම කියලා right තුන්වෙනි එකෙන් කියනවා ඉහත රූපසටහනින් දැක්වෙන විසිකිරීමේ ඉසව්ව පුහුණු සඳහා කළ හැකි ක්‍රියාකාරකම් දෙකක් ලියන්න කියලා කියන්නේ මොකද්ද මේ 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 යගුලිය දාන්න විසි කරන්න මොනවද පුහුණු වෙන්න පුළුවන් ක්‍රියාකාරකම් කියලා යහන් right එහෙනම් අපි යමු ඒකට අදාළව word එකේ ලියමු අපි right නම් අපෙන් අහන්නේ අපි කතා කරේ හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස කතා කරමු මෙන්න මේ වගේ පිළිතුරු ලියද්දී යටින් යටට ලියන්නට ඕනි තමයි නිවැරදි පිළිතුරක් වෙන්නේ ඒක පැහැදිලිව ඒක මතක තියාගන්න නිවැරදිව පිළිවෙලට පිළිතුරු ලියන්න පළවෙනි එක තමයි අපේ පුහුණු ක්‍රියාකාරකම් නැහන්නේ එහෙනම් මෙන්න පුහුණු ක්‍රියාකාරකම් මොනවද කරන්න පුළුවන් දන්නේව තියනවාද මොනවද කරන්න ඉස්සෙල්ලාම එකපාරම යගුලියක් විසි කරන්න යනවාද යගුලියක් දාන්න යනවාද එහෙම දාන්නේ නැහැ පළවෙනි එක තමයි යගුලිය අපේ ආග්‍රහණය කරගන්නට ඕනි එතකොට ඉස්සෙල්ලාම මෙන්න මේ වගේ දෙයක් කරන්න පුළුවන් ඉස්සෙල්ලාම යගුලිය විමදිගේ පෙරලීම විමදිගේ පෙරලීම යගුලිය විමදිගේ පෙරලීම ඔන්න අපි යගුලිය විමදිගේ පෙරලීම කරනවා ඉස්සරලා යගුලියක් අරගෙන විමදිගේ මෙහෙම රෝල් කරලා යවනවා ඔන්න එක ක්‍රමයක් ඊළඟ එක තමයි යගුලිය විසිකිරීමට පෙර වෙන වෙන බර දේවල් විසිකිරීම අන්න හරි very good අතෙන්ට එන්න මන් තව චූටි වෙලාවකින් ළඟට උපකරණ නොමැතිව උපකරණයක් නොමැතිව මැතිව යගුලිය දමන ආකාරයට ආකාරය පුහුණු වීම ඒ කියන්නේ මොකද්ද යගුලිය අතට ගන්නවා යගුලිය අතට ගන්නවා යගුලිය නෙමෙයි මනක්කල්පිත යගුලියක් ගන්නවා ඒ කියන්නේ අපි හිතනවා අපේ අතේ යගුලියක් තියෙනවා කියලා. දැන් යගුලිය තියෙනවා කියලා මෙතන හදවගෙන අපි යගුලිය දැන් ඇත්තටම යගුලියක් නෑ. හැබැයි අපි අතේ තියාගෙන ඉන්නවා කියලා පෙන්වනවා මේ. අපි යගුලියක් තියාගෙන අපි ඔන්න එකතන ඉඳන් යගුලිය දානවා. අයත් ගන්නවා දානවා. ඔන්න යගුලිය නැතුව අපි දානවා. ඔන්න ඊළඟ කාරණය. ඊට පස්සේ අර පුතා කියපු විදිහට අපි ගන්නවා මේ සඳහා ආදේශක උපකරණ. ආදේශක උපකරණ මොනවද ආදේශක උපකරණ කියන්නේ යගුලියේ බරට සමාන බරට සමාන වෙන්නේ නැත් නේ පුතේ සමාන ලාඩ
යගුලිය වෙනුවට වෙන උපකරණයක් භාවිතා කිරීම. අන්න හරි මොනවද උපකරණ? බෝල. බෝල ගන්න පුළුවන්. මොන බෝලද? රබර් බෝල, ප්ලාස්ටික් බෝල. එතකොට සාමාන්‍ය අතට අහු වෙන විදිහේ තියෙන නේද සාමාන්‍ය සාමාන්‍ය චූටි කුඩා කුරුම් බැටි වගේ දේවල් ගන්න පුළුවන්. පොල් ගෙඩි සයිස් එකේ තියෙන නේද? ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ඊළඟට ගල් කැට ගන්න පුළුවන්. ඔන්න ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ඒ වෑරගෙන අන්න ආදේශ උපකරණෙදි දැන් ඔන්න යගුලිය තියෙන විදිහට තියාගත්ත විසිකා. චූටි ගල් කැට වගේ දේවල් විසි කරන්නට පුළුවන්. බෝල වගේ දේවල් ප්ලාස්ටික් බෝල, රබර් බෝල, ටෙනිස් බෝල විසි කරන්නට පුළුවන්. ඔන්න මේ විදිහට ආදේශ උපකරණ භාවිතයෙන් යගුලිය දැමීමට පුහුණු වෙනවා. ඊළඟට ඔන්න ගන්නවා යගුලිය. යගුලියගෙන එක තැන ඉඳලා විසි කරනවා. එක තැන යගුලියගෙන එක තැන සිට දානවා. යගුලියගෙන එක තැන සිට ඔන්න දැම්මා. යගුලිය ගත්තා එක තැන ඉඳලා දැම්මා. එහෙම කරන්නත් පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ? අලහඬකට දානවා අපි. ටීචර් විසිල් එක ගහයි. ටීචර් විසිල් එක ගහද්දී ඔන්න අපි දානවා යගුලිය දානවා. पुहन क्रियाकार हतरवेणी कहा අපෙන් අහනවා විසි කිරීමේ ඉසව්වලදී සිදුවන අනතුරු අවම කර ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග. කිරීමේ ඉසව් ඒ සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා යුතු ක්‍රියාමාර්ග කියන්නකෝ. මොනවද කරන්න පුළුවන් කියලා බලන්න ඔයාලම කියන්න. මම කියන්නම් ඉතින් ඊට පස්සේ ඔය මොනවද කරන්න පුළුවන් දරුවනේ. ඔය ලබන සතිය පේපර් එක හම් වෙනවා පුතේ. හයි 27 උපකරණ වැලකීම එතකොට මොකද වෙන්නේ? ඒකේ වලල්ලයයි වෙනම අර පට්ටමයයි වෙනම ලී කෑල්ලයි වෙන. එල්ලක් විසි කරද්දි කෑල්ලක් වෙන මේ අනිත් කෑල්ල වෙන මේ ගිහලා කාගේ හරි යන්නේ. එහෙනම් පළදුව විසි උපකරණ විසි කිරීමෙන් වලකින්නට ඕනේ. අනිත් එක තමයි වැදගත්ම දේ ගුරුවරයෙකුගේ දෙන්නෙත් නැහැ ගුරුවරු එහෙම ලේසියකට මේ වගේ උපකරණ තනියෙන් විසි කරන්න. අධීක්ෂණයේ යටතේ පමණක් විසි කිරීම සිදු කිරීම වැදගත් දෙයක්. ඊළඟට ඉදිරියේ කාටවත් ඉන්න කියන්නේ නැහැ. උපකරණ කිරීමේදී ඉදිරියෙන් ඉදිරියෙන්
නොසිටීම ඊළඟට තමයි පහසුවෙන් උන්ට ගත නොහැකි සේ අබඩා කර තැබීම වැදගත් දෙයක්. අනපේක්ෂිත ලෙස කිසිගිරීමෙන් නැද. ඊළඟට තව වැදගත් දෙයක් තියෙනවා. උපකරණ ගෙනියද්දි මෙතන හෙල්ල වගේ දෙයක් ගෙනියද්දි හෙල්ල මේ පැත්තට කරේ තියාගෙන ගෙනියන්නේ නැහැ. මේ පැත්ත කරේ තියාගෙන ගියොත් එහෙම නිකන් අර ඉස්සරහින් කවුරු දුවගෙන આવොත් එහෙම මෙයාවත් අල්ලගෙන තමයි යන්න වෙන්නේ. නිකන් මාළුවෙක් කැමුණා වගේ තියෙන්නේ. නේද? අර බිලි කොක්කකට මාළුවෙක් කැමුණා වගේ තියෙ මෙහෙම ගෙනියද්දි. ඒ නිසා කොසරි මේ එල්ලක් ගෙනියන්නේ තුඩ සිරස්ව ඉහලට හෝ පහලට සිටින විදිහට ගෙනියන්නේ අර ඇනන පැත්ත උඩට හරි පහලට හරි එන නිසා ඒකත් වැදගත් වෙනවා හෙල්ලය ගෙන යාමේදී හෙල්ලට සිටිනසේ ගෙන යාම देवल अब लियाम कर पुलवा देवाल विधि लिया प्रश्न right hari ena api yam passeni prashnite yam ar pinanda bana passeni prashne mana yogyatawekin yut taruna shrama balakaaya ratata sampadaki yogyatawekin yutu තරුණ ශ්‍රම බලකාය රටට සම්පතකි සෞඛ්‍ය ආශ්‍රිත යෝග්‍යතා සාධක කියලා වත්තරී යෝග්‍යතා තුනක් ලියන්නේ නම්මිතාවය වර්ධනය සඳහා සිදු කළ හැකි ක්‍රියාකාරකම් දෙකක් නම්මිතාවය වර්ධනය සඳහා කළ හැකි ක්‍රියාකාරකම් දෙකක් ලියා දක්වන්න නිවැරදි ශරීර සංයුතියක් පවත්වා ගැනීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන දෙකක් සඳහන් කරන්න. හරි, ඔන්න ඔය ටික අපෙන් අහනවා. රයිට්. එකක් තමයි යෝගිතා සාධක තුනක් ලියන්නලු. ඊට පස්සේ නම්මිතාවේ වර්ධනය කරන්න පුළුවන් ක්‍රියාකාරකම් දෙකක් ලියන්නලු. නිවැරදි ශරීර සංයුතිය පවත්වා ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන දෙකක් ලියන්නලු. योग्यता අපට ක්‍රියාකාරකම් සාර්ථක සිදු කිරීමට අපට ක්‍රියාවන් හරියටම හරි යම් කිසි ක්‍රියාකාරකම කොහොම කරන්නද සාර්ථකව කිරීමට ඇති හැකියාවට අපි කියනවා මොකද්ද ශාරීරික යෝග්‍යතාවය කියලා කියනවා හරියටම හරි උත්තරේ නියමෙටම දුන්නා හරි එහෙනම් අපි ඒ ටික සටහනට දාගෙන යමු හරි එතකොට ඔන්න අපි එනවා ඒ ප්‍රශ්නේ කීයද
පහනේ ද පුතේ ප්‍රශ්නේ ද කොට ඔව් පස්සේනේ ප්‍රශ්න ඉස්සලා පැත්තකින් ලියාගමු දරුවනේ යෝගිතාවය කියන්නේ මොකක්ද කියලා ඔබ අහන්නත් පුළුවන් ඔයාලට ඉවර නැති කට්ටියට ඈ යෝගිතාවය ශාරීරික යෝගිතාවය යම් ක්‍රියාකාරකමක් මොමද පුතේ කිසියම් ක්‍රියාකාරකමක් ඔක කියන්න බානර කියුබ් එක නා සාර්ථකව සිදු කිරීමට අපසත හැකියාවන් ආ සාර්ථකව සිදු කිරීමට ඇති හැකියාව කිව්වත් කමක් නැහැ කිසියම් ක්‍රියාකාරකම සාර්ථකව සිදු කිරීමට සිදු කිරීමට ඇති හැකියාවයි කිව්වත් හරි පුතේ ඈ හැකියාව ශාරීරික කිසියම් ක්‍රියාකාරකමක් සාර්ථකව සිදු කිරීමට ඇති හැකියාව ශාරීරික යෝගිතාවේ නම් වේ හරි පුතේ ඒක මෙන්න මේක අපෙන් අහන්න පුළුවන් ඈ ඒ නිසා මේක වැදගත් වෙනවා මේක එක්කම යාටතේ අපෙන් අහනවා අංක එක ශාරීරික යෝග්‍යතා සාධක මොනවද කියලා අහනවා ශාරීරික යෝග්‍යතා සාධක සාධක මොනවද කියලා අහනවා ශාරීරික ඔව් පේශීමේ ශක්තිය කීයක් තියෙනවද පුතේ ශාරීරික යෝග්‍යතා සාධක පහයි පහක් තියෙනවා මොනවද පළවෙනි එක තමයි හෘදයාශ්‍රිත දැරීමේ හැකියාව වෙනකට කාඩියෝ වැස්කියුලර් කියලා අපි කියනවා ඔකට හෘදයාශ්‍රිත දැරීමේ හැකියාව ඊළඟ එක අපේ සන්ධි වටා චලනය කිරීමේ හැකියාවට අපි කියනවා පුතේ ඒකට නමක් දෙනවා මොකද්ද නම්‍යතාවය කියලා කියනවා අවසාන වශයෙන් අපේ ශරීරය කොහොමද අන්න ඒක ගැන අපි කතා කරද්දී කියනවා ශාරීරික සංයුතිය කියලා කියනවා අපි බඩි කම්පොසිෂන් කියලා කියනවා අපි ඔකට ඉංග්‍රීසි වලින් ශාරීරික සංයුතිය කියලා කියනවා එතකොට අන්න ඒකෙන් හොයාගත්ත හැකි වාගේ එයා මහතාණුව අන්න කෙට්ටු අණුව ඒ වොම ඕක තමයි අර බලපාන්නේ මේ අහලා තියෙනවද මේ බානුක රාජපක්ෂ කියලා ක්‍රීඩකයෙක් ඉන්නවා ශ්‍රී ලංකාවේ ඔව් සර් එයාගේ අර ළඟදී ස්කින් ෆෝල්ඩ් එහෙම කියලා එක ටෙස්ට් වගේයක් කරා නේද ඔන්න ඒ ශාරීරික සංවිධිය කියන එක තමයි උතනින් බලන්නේ ඒක නිසා තමයි එයාට මේ මැච් වලට යන්න බැරි වුණේ අන්න ඒ වාගේ තමයි උතන බලන්නේ හරි එහෙනම් අපෙන් අහනවා ඊළඟට ප්‍රශ්න විදිහට නම්‍යතාවයේ වර්ධනය සඳහා සිදු කළ හැකි ක්‍රියාකාරකම් දෙකක් කියන්නේ. නම්‍යතාව වර්ධනය සඳහා සිදු කළ හැකි නාස්ති ක්‍රීඩාවල නිරත වීම. අන්න හරි. මෙන්න මේ දේවල් ලියන්න පුළුවන්. එකක් තමයි නර්තනය. අන්න හරි. ඇදෙන සුළු ව්‍යායාම වල නිරත වීම. හරි පුතේ. ඒකත් හරි. ජිම්නාස්ටික් කරන්න පුළුවන්. අපි ඒක ලියමු ඇදෙන සුළු ව්‍යායාම නම්‍යශීලී ව්‍යායාම කිව්වත් ව්‍යායාම කියන්නේ තමයි නර්තනය තව කිව්ව මොකක් හරි හොඳ කරුණක් යෝගී ව්‍යායාම යෝග ව්‍යායාම එකක් හරි පිහිනීම
හරියටම හරි. පිහිනීම. ඈ හා. ඔන්න ඔය වගේ දේවල් කරන්න පුළුවන් පුතේ. ඔය වගේ දේවල් වලින් අපට හදා ගන්න පුළුවන් අපේ තියෙන නම්‍යතාවය හදා ගන්න පුළුවන්. එහෙනම් යෝගී ව්‍යායාම ලිව්වා අපි. ජිම්නාස්ටික් පේශී දීම කියන දෙන සුළු ව්‍යායාම නර්තනේ හරි ඔයිට වාගේ දේවල් කරන්න පුළුවන් ඔය වගේන් අපේ නම්‍යශීලීත්වය හදා ගන්න පුළුවන් ඊළඟට අපෙන් අහනවා නිවැරදි ශරීර සංයුතියක් පවත්වා ගැනීම ලබාගත හැකි ප්‍රයෝජන දෙකක් අහනවා නිවැරදි ශරීර සංයුතිය ලබා ගැනීම ප්‍රයෝජන දෙකක් शारीरिक संगतिया पवत्वा नीमिन प्रयोजन මට ලැබෙන්නේ අත්තමාර පුතාලා කියප එක හරි බෝ වන නෙමේ මොකද්ද බෝ නොවන රෝග වලින් වැළකීම ඒ තමයි නිසි ශාරීරික ඔව් ඒක හරි පුතේ ශාරීරික ආ ඒකත් හරි නිසි ශරීර ස්කන්ධ දර්ශකයක් අපි කියන්නේ BMI එකක් කියලා ස්කන්ධ දර්ශකයක් පවත්වා ගත හැකි වීම එකත් දෙක මිනිස් ශරීර ස්කන්ධ දර්ශකයක් පවත්වා ගත හැකි වීම පුතා තව එකක් කිව්ව මොකක් කර හොඳ දෙයක් කිව්ව මොකද්ද ශරීරයේ කාර්යක්ෂමව හසුරා ගැනීම හරියටම හරි ආ කාර්යක්ෂමව කටයුතු කරන්නත් පුළුවන් අපිට නේද එතකොට ආ කාර්යක්ෂමව අසුරුවා ගත හැකිවීම දෙකත් හරියි ඊළඟ කාරණය මොකද්ද සන්ධි ආශ්‍රිත ආබාධ ධන හිස්සා වලලු කර ආශ්‍රිත සන්ධි ඒ සන්ධි කියපුවා මන්නේ දේවල් අයිති සන්ධි ආශ්‍රිත කලි පුත්‍රේ හරි ආබාධ වම කරගත හැකිවීම हसलवागतम සන්ධියාශ්‍රිතාබාධාම් කරගත හැකි වීම ශාරීරික සංයතිය බොඩි කම්පොසිෂන් එක හරි ඔය වගේ කාරණු ටිකක් අපිට ගන්නට පුළුවන් ඊළඟ කාරණේට අපි යන් ඊළඟ ප්‍රශ්නේ අහන්නේ නිවැරදි සන් 6 6 වෙනි ප්‍රශ්නේ ඔව් 6 අහන්නේ වොලිබෝල් වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වේ. ඔන්න වැදගත් දෙයක් අපෙන් අහුවොත් මෙන්න මේවා එකක් අහන්න පුළුවන් ජාතික ක්‍රීඩාව කියලා. ඒක යටතේ අහනවා පළවෙනි ප්‍රශ්නෙන්. සම්මත මිමි සහිත වොලිබෝල් ක්‍රීඩා පිටිය ඇඳ දක්වන්න. ඔන්න එක දෙයක්. ඊළඟට අහනවා අපෙන්
උඩුවත් එසවීම පුහුණු වීම සඳහා සුදුසු ක්‍රියාකාරකම් දෙකක් කියන්න කියලා අහනවා. උඩුවත් එසවීමට සුදුසු ක්‍රියාකාරකම් දෙකක්. මිමි ක්‍රීඩා පිටිය අඳින්න. මිමි සහිත ක්‍රීඩා පිටිය අඳ දක්වන්න. උඩුවත් එසවීම සඳහා සුදුසු ක්‍රියාකාරකම්. පුතේ උඩුවත් එසවීම කියන්නේ අපි අත් දෙකින් බෝල් එක උඩුවත් එසවීමක් සිද්ධ කරනවා. ඔක තමයි උඩුවත් එසවීම. පන්දු එසවීම කියන්නේ ඒක. එතකොට ඒකෙදි කරුණු දෙකක් මතක ගන්න. එකක් තමයි පන්දුව ලබා ගැනීමක් කරන්න පුළුවන් මේ විදිහට. උඩුවත් ලබා ගැනීම සිද්ධ කරන්නේ මේ විදිහට. අපට එන බෝල් එක අපි මේ අපි එන බෝල් එක ගන්නව නම් උඩුවත් ලබා ගැනීම. හැබැයි අපි එන උඩු එන බෝල් එක ප්‍රහාරය සඳහා ඔසවා දෙනවා නම් අන්න උඩුවත් එසවීම. ඕක ඔය දෙක තමයි වෙනස් වෙන්නේ. අපට එන පන්දුව අරගෙන වෙන කෙනෙකුට යවනවා අපි. ප්‍රහාරයකට නැතුව අපි යවනවා. අන්න උඩුවත් ලබා ගැනීමක් අපි කරේ. අපට එන පන්දුව අපි මේ ආකාරයට ප්‍රහාරයක් සඳහා ඔසවා දෙනවා. පන්දු ප්‍රහාරකයාට. එතකොට එයා ප්‍රහාරයක් එල්ල කරනවා. අන්නේ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා අපි ඔසවා දෙනු ලබන පන්දුවට තමයි කියන්නේ. පන්දු එසවීම කියලා. right. එහෙනම් අපෙන් අහනවා උඩුවත් එසවීම පුහුණු වීම සඳහා මොන කරන්න පුළුවන් ක්‍රියාකාරකම් දෙකක්. ඊළඟට උඩුවත් එසවීම සම්බන්ධව නීති දෙකක් සඳහන් කරන්න කියලා කියනවා. right. එහෙනම් අපි බලමු මොනවද ඔය දේවල් කියලා. පරයක් ඉන්න දරුවනේ ප්‍රසන්ටේෂන් එක ගන්නක right මේ තියෙන්නේ වොලිබෝල් ගැන පොඩි හැඳින්වීමක්. ඒ තමයි
एक खंडाय मक्सदा पुते लिया पदिंच वेन्न पुलुवान पीडिके दोला हाकट पुते पहा माटी वरे वेन्ने हरी एक खंडाय मक्सदा लिया पदिंच वेन्न पुलुवान लिया पदिंच क्याने सेल्लां करन काट्टिया यत्रेक इन्न काट्टिया ओक्कम दोला हाकट रजिस्टर वेन्न पुलुवान ओय दोलहें वारकट क्रीडा करनवा हाय देने वारकट क्रीडा कराने हाय है बैठ टीम में के दोला हाकी इंदा बुलवा इधर कोटा ओया दोला है तुल्ला लिबरो क्रीड के ओ एक कने को देने की इंदा बुलवा लिबरो क्रीड के ओ क्या ने पासु पहले क्रीड के ओ एक गोलंटे इधरी पहले सल्लां कराने बह है पीटी पासी नंग ओने दया कराने बुलवा ये ना लिबरो क्रीड के ओ देने दान बुलवा है भाई देने डैम मटर වරකට ක්‍රීඩා කරන්න පුළුවන් දරුවනේ එක් ලිබරෝ ක්‍රීඩකයෙකුට විතරයි දෙන්නෙක් ඉන්නවා දෙන්නගෙන් එක්කෙනෙකුට සෙල්ලම් කරන්න පුළුවන් එතකොට එයා සෙල්ලම් කරන්නත් ඕන පසුපස කලාපෙ විතරයි එතකොට එයා පසුපස කලාපෙනේ හැබැයි එයා අර 6 දෙනා අතර ඉන්න කෙනෙක් ක්‍රීඩකයන් 6 දෙනාගෙන් 3 දෙනෙක් ඉදිරිපෙළ ක්‍රීඩා කරනවා අනිත් ක්‍රීඩකයන් තුන් දෙනා පසුපස ක්‍රීඩා කරන. ඒ පස්සෙන් පසුපස ක්‍රීඩා කරන එක්කනාගෙන් එක්කෙනෙක් මෙන්න මේ ලිබරෝ වෙන්න පුළුවන්. ලිබරෝත් එක තව දිනෙකට සෙල්ලම් කරා හැකි. ලිබරෝ නැති වුණොත් තුන් දිනෙකට සෙල්ලම් කරන්න පුළුවන්. ඒක පසුපස පෙළ ක්‍රීඩක ලිබරෝ එකක් තුනයි ලිබරෝ නැතුවත් තුනයි. ලිබරෝ කියන්නේ පස්ස ක්‍රීඩකයෙකුට මාරු කරන කෙනෙක්. ඔන්න ඔය විදිහ එක්කන. मेथियन क्रीडा दक्षता पांदु पिरीनेमीम लबागनीम एसवीम मेन्न मेकतमें कथागर पेकना पांदु एसवीम मेथियन मेतम पांदु एसवीम इला उसवन पांदु प्रहार अकेलकीम वेलकीम पिटीरकीम वेतमायन प्रधान दक्षता हाय अपेंगनवा मिमि सहित वॉलीबॉल क्रीडा पिटिए अंद दाक्वान उक्तमय अपेंगहान पलविनी दे एक राइट बलमु Right. पर ये हमारे पेन वाले क्या नहीं छुट्टा? पेन वाले इधर? पेन वाले इधर पुत्ते? पेन वाले। अरे मैं बालान को मैं तमाह मिमी साहित क्रीड़ा पिटिए किया ने। वो याला ऐंदर गाता थे मेक। मेन मेहमे मेतमा नियमित सामत मीमी सहित वोलीबॉल क्रीडा पीटी मेके सिद्धकराने मेथिन फिजिकोनाश्रय मेथिन पेन मेती मेथिन फिजिकोनाश्रय इतकोटे फिजिकोनाश्रय बेदलतीन हरी मेदी हरी मेदिंग या बेदकुहाम एन्ने समचतुराष्ट्र देखा मेथियन ऋजुकोणाष्ट्र अभी हरी मेदीम बेदन मंग खलुपाटी माकर लती एन्ने ऋजुकोणाष्ट्रे
එයා බෙදනවා අපි හරි මැදින් මම වෙන පාටක් පාවිච්චි කරන්න ඔය මැදින් බෙදන රේඛාවට තමයි අපි කියන්නේ මධ්‍ය රේඛාව කියලා මේක එක් සටහන් අකියනවා නේද මැද රේඛාව නැත්නම් මධ්‍ය රේඛාව කියලා කියනවා ඉතින් නිල් පාට ඉර මෙන්න මෙයා මධ්‍ය රේඛාව ඔය තියෙන ඔන්න ඔයා මැද මැදට මැදින් බෙදුණා එතකොට එයා මැදින් බෙදෙද්දී මෙන්න මේ දුර ඒ කියන්නේ මධ්‍ය රේඛාව ඊට පස්සේ තියෙන පිරිනැමීමේ රේඛාව අතර දුරට මීටර 9ක ප්‍රමාණයක් අයිති වෙනවා මම පිරිනැමීමේ රේඛාවත් වෙනම පාටකින් දාන්න එතකොට පැටලෙන්නේ නැහැ मध्य रेखा मेद रेखा मीटर नाम ඒ මීටර 9 හැදෙන්නේ කලාප දෙකකින් එතකොට මෙන්න මෙතන පිහිටනව තව රේඛාවක් මේ බලන්නකෝ එතන මං මේ කැඳ වැරදි වෙනවනේ මම මේ පැත්තේ තමයි නම් එකම පාටින් සටහන් කරන්නම් මේ තියෙන්නේ පිරිනැමීමේ රේඛාව දැන් හරිනේ ඔන්න එකම පාටින් ඇඳ ඊළඟට තියෙනවා ප්‍රහාරක රේඛාව කියලා මෙන්න මෙතන කෙනෙක් මේ බලන්නකෝ ප්‍රහාරක රේඛාව එහෙනම් මේ මෙයත් අයිති ප්‍රහාරක රේඛාව මේ තියෙන ප්‍රහාරක රේඛාව ඊතර මේන්න ප්‍රහාරක රේඛාව එක කණ්ඩායමක ප්‍රහාරක රේඛාව මේ තියෙන්නේ අනිත් කණ්ඩායමේ ප්‍රහාරක රේඛාව. එතකොට මෙන්න මේ මීටර 9 කියන කොටස අයිති වෙනවා පුතේ කලාප දෙකකින්. ඒ කලාප දෙකෙන් එකක් තමයි මෙන්න මේ පසුපස කලාපය කියන එකන. මම මේ කොළපාටින් ඩොට් දාන්නේ එයා. එයා පසුපස කලාපය. කලාප දෙකකට බෙදෙනවා මෙන්න මේ මීටර 9 කලාප දෙකකට බෙදෙනවා ඒක මම කොළපාට ඩොට් ලින් දානවා එහෙනම් මෙන්න මේ තමයි අනිත් කණ්ඩායමේ පසුපස කලාප ඔය දෙන්නම එකම දුරක් තියෙන යා මීටර 6ක් පසුපස කලාපය මීටර 6ක් දක්වා යනවා මොන පසුපස කලාපේ ඊළඟට මම රෝස පාටින් දාන්නම් ඩොට් මේ තමයි ඉදිරි කලාපය ඉදිරි කලාපය දැන් මේ තියෙන්නේ අනිත් කණ්ඩායමේ ඉදිරි කලාපය ඉතින් ඉදිරි කලාපයේ ඉදිරි කලාපයේ ප්‍රමාණය මීටර 3යි මේ තියෙන ඉදිරි කලාපයේ මීටර 3යි පසුපස කලාපයේ මීටර 6යි ඔය දෙන්න එකතු වෙච්චාම තමයි හැදෙන්නේ මීටර 9 එහෙනම් මේ පැත්තෙත් මීටර 6යි මේ 3යි 6යි 9යි 3යි 6යි 9යි නමේව දෙකක් එකතු වෙච්චාම තමයි හැදෙන්නේ මීටර 18. මේ දිග මීටර 18යි. පළල මීටර
මේ බලන්න පළල මීටර 9. එතකොට මෙන්න මේ දෙපැතිම් පිහිටා තියෙන රේඛා දෙකට තමයි අපි කියන්නේ පැතිරේඛා කියලා. මේ කළු පාටින් තියෙන පැතිරේඛා. ඔය විදිහට තමයි වොලිබෝල් ක්‍රීඩා පිටියේ මිමි සහිත ක්‍රීඩා පිටිය සමන්විත වෙන්නේ. ආපහු කියනවා නම් ක්‍රීඩා පිටියේ දිගයි මීටර 18ක්. ක්‍රීඩා පිටියේ දිගයි මීටර 18ක්. ක්‍රීඩා පිටියේ පළලයි මීටර 9ක්. පසපස කලාපේ දිග මීටර 6යි ඉදිරි කලාපේ දිග මීටර 3යි. ඔය දෙන්න එකතු වුණාට පස්සේ තමයි හැදෙන්නේ දෙන්නම එකතු වෙලා තමයි මීටර 9ක් 9යි 9 කොටුවක් හැදෙන්නේ. ඔන්න එක ප්‍රමාණයක් 9යි 9යි. අනිත් පැත්තෙන් 9යි 9යි මේ 3යි 3යි 6යි මේ පැත්ත 9යි. 9යි 9 කොටු දෙකක් තමයි තියෙන්නේ. ඒ නිසා දිග මීටර 18යි පළල මීටර 9ක් කියලා එනවා. ඔය තමයි ඇත්ත කතාව. රයිට්. එතකොට ඔය දැන් අපි මිමි දැන් කතා කරලා ඉවරයි. මීටර වලින්. ආපහු මම කියන්නම් මේක රේඛා ටික. ප්‍රධාන රේඛා කියනවා ප්‍රධාන රේඛා තියෙනවා හතරක්. එකක් තමයි මැද රේඛාව මේ තියෙන්නේ මැද. ඒකෙන් තමයි කණ්ඩායම් දෙක දෙපැත්තට වෙන් වෙන්නේ. ඊළඟට මැද රේඛාවට මීටර 3ක් ඉස්සරහින් සහ පසුපසින් කියනවා ඉදිරි කලාපය කියලා. මේ රතු පාට ලයින් එකයි නිල් පාට ලයින් එකයි අතර තියෙන ඉදිරි කලාපේ. ඒක මීටර 3යි. මේ රතු පාට ලයින් එකයි මේ නිල් ලයින් එකයි අතර තියෙන්නේ ඒත් ඉදිරි කලාපේ එයත් මීටර 3යි. එතකොට මේ ඉදිරි කලාපේ එක කණ්ඩායමක මේ ඉදිරි කලාපේ අනිත් කණ්ඩායමේ. ඊට පස්සේ මේ රතු පාට තියෙන ඉරයි මේ තියෙන දුඹුරු පාට ඉරයි අතර කලාපේ තමයි කියන්නේ පසුපස කලාපය කියලා. ඒක මීටර 6යි. ඒ වගේම මෙතන තියෙන රතු පාට කලාපයත් මෙතන තියෙන දුඹුරු පාට ඉරත් අතර රතු පාට ඉරත් දුඹුරු පාට ඉරත් අතර ඒ තියෙන්නේ පුතේ ඒත් ආපහු තියෙන්නේ මීටර 6ක් නං එයත් පසුපස කලාපය. ඒ අනිත් කණ්ඩායමේ පසුපස කලාපය. එහෙනම් ඔන්න පසුපස කලාපත් හරි ඉදිරි කලාපත් හරි ඔන්න ඉදිරි කලාපය මෙන්න පසුපස කලාපය. මෙන්න මේ දෙපැත්තේ තියෙන රේඛා දෙකට අපි කියනවා පිරිනැමීමේ රේඛාව කියලා. මේ දුඹුරු පාටෙන් පිරිනැමීමේ රේඛාව. මෙතන තියෙන්නේ පිරිනැමීමේ රේඛාව. ඒක එහා පැත්තේ කණ්ඩායමයි. මේ තියෙන ඇටැක් ලයින් කියනවා අපි නැත්තම් ප්‍රහාරක රේඛාව කියලා. මෙන්න මේ රතු පාටින් ඇඳලා තියෙන ඒවාට කියනවා. ඔය තමයි සම්මත මිමි. නං ඔය තියෙන පුතේ සම්මත මිමි. හරි. එහෙනම් අපි යමු ඊළඟ කාරණයට. අපෙන් අහනවා පේපර් එකේදී. රයිට්. මට කියන්න ගැටලුවක් තියෙනවද කියලා ක්‍රීඩා පිටියේ සම්බන්ධයෙන් පුතේ මට තියෙනවා නම් කියන්න. ගැටලුවක් තියෙනවා නම් හරි. තේරුණාද? මිමි ටික තේරුණාද? හරි. එහෙනම් අපි ඊළඟ කාරණය මොනව හරි කියලා දෙන්න ඕන නම් අතරින් අහන්න ගැටලුවක් තියෙනවා නම් මම කියලා දෙන්නම්. හරි. ඊළඟට අපෙන් අහනවා රයිට්. අපෙන් අහන්නේ මෙන්න මෙහෙම දෙයක් අහන්නේ. උඩුවත් එසවීම පුහුණු වීම සඳහා සුදුසු ක්‍රියාකාරකම් දෙකක් ලියන්න.
right මේ තියෙන්නේ උඩුවත් එසවීම සඳහා ක්‍රියාකාරකම් ටිකක් හැබැයි මම ඒක මේ විදිහට කියලා දෙන්නම් ඔයාලට right පළවෙනිම දේ අපේක ලියා ගමු කියලා දුන්නාට පස්සේ පළවෙනි දේ කරන්න පුතේ අපි මේ බෝල් එක ඔසවන්න කලින් හදා ගන්නවා මෙහෙම කෝප්ප ආකාර හැඩයකට හදා ගන්නවා අරගෙන අපි හන්දුව නැතිව අපි ඉහළට ගෙනියනවා මේ ඉහළට තල්ලු කරනවා ඔසවන විදියට ඉහළට තල්ලු කරනවා මේ ඔන්න ඔය විදියට පොඩි පොඩි ක්‍රියාකාරකම් ටිකක් කරනවා ඊට පස්සේ අපේ අතේ බෝලේ තියලා ඉහළින් කවුරු හරි තද කරනවා දැන් මම අත් දෙකේ මෙහෙම බෝල් එක තියාගෙන ඉද්දි උඩින් කවුරු හරි තද කරගෙන ඉන්නවා බෝලේ මේ පැත්තට බෝලේ තද කරනවා තර මම මොකද කරන්නේ එයා තද කරගෙන ඉද්දි මම ප්‍රතිවිරුද්ධව එයාට චුට්ටක් ඔහම උස්සනවා මම ඔහම උස්සද්දී එයා බෝල් එක අතරිනවා එතකොට බෝල් එක යනවා මම කරන්න පුළුවන් ඊළඟට අපි පිටියක් ඉස්සරහට ගිහිල්ලා ගෙදර තියෙන අලුතෙන් තින්දකාව පිටි වලට යන්න එපා අම්මයන් ගුටි කන්න මේ බැනුම් ගන්න මේ හරි අපි පිටියක් ඉස්සරහට ගිහිල්ලා බෝල් එක අරගෙන ඒ බෝල් එක පිටියට දමලා ගහනවා පිටියට දාලා ගහන එන බෝල් එක අල්ලනවා ආපහු පිටියට යවනවා ඔය විදියට ප්‍රැක්ටිස් කරනවා ඊළඟට ඔන්න දැන් ඔහොම වෙච්චාම දැන් අපි පඬිත වෙලා ඉන්නේ ටික ටික අපිට හොඳට දැන් උඩුවත් ඉසවීම කරන්න පුළුවන් ඊළඟට අපි අඳිනවා බිත්තියේ කොටුවක් අඳිනවා බිත්තියේ චූටි කොටුවක් අඳිනවා අපි බිත්තියේ චූටි කොටුවක් ඇඳලා දැන් අපි උත්සාහ ගන්නවා හැම උඩුවත් ඉසවීමක්ම මෙන්න මේ කොටුවේ වදින්න විදියට දාන්න දැන් ඉස්සෙල්ලා අපි උඩවත් ස්විං කරපුවා පිටියේ හැම තැනම වැදුනා. ඔය ඕන තැනක වැදුනා. හැබැයි දැන් ඊළඟ කාරණේදී වෙන්නේ අපි හැම වෙලේම ફોකස් කරන්නේ ඉලක්ක කරන්නේ කොහොම හරි මෙන්න මේ කොටු ඇතුළට දාන්න. අයත් කොටු ඇතුළට දාන්න. කොටු ඇතුළට දාන්න. කොටු ඇතුළට දාන්න. ඔන්න ඕක තමයි අපි කොහොම හරි try එකක් දෙන්නේ. ඒ නිසා ඔන්න ඕකෙන් වෙනවා ඔතනදී වෙනවා අපට ඉලක්කයට පන්දුව එසවීමට පොරුදු වෙන්න හැකියාව තියෙනවා. ඔන්න ඔය වාගේ කරන්න පුළුවන්. ඊට පස්සේ තව ඊට කලින් කරන්න පුළුවන් මෙහෙම බෝල් එක අල්ලලා බෝල් එක බිම ගහලා එන බෝල් එක අල්ලන්න පුළුවන්. බිම ගහනවා එන බෝල් එක අල්ලනවා. බිම ගහනවා එන බෝල් එක අල්ලනවා. ඔය විදිහේ ක්‍රියාකාරකම් ප්‍රාසියක් කරන්න පුළුවන් අපි එකින් එකක් දෙකක් ලියමු. සහිත ක්‍රීඩා පිටිය පුහුණු ක්‍රියාකාරකම් යටතේ අපි ලියමු පළවෙනි එක පන්දුව රහිතව කරනු පළවෙනි එක ඉස්ලාම් එක පන්දුව රහිතව පන්දුව රහිතව උඩු අත් වීම කරන ආකාරයට අපි බෝල් එක නැතුව අපි උඩුවත් ඉසවීම කරන ආකාරයට පුහුණු වෙනවා මේ විදිහට පුහුණු වෙනවා මේ විදිහට පුහුණු වෙනවා අපි ඔයක පුහුණු වෙනවා ඔය තමයි පන්දුව රහිතව ඊළඟට බෝල් එක බිම ගහනනම් මෙහෙම බිම ගහනවා එන බෝල් එක අල්ලනවා ඇඟිලි වලින් ඒක කරන්නත් පුළුවන් බෝල් එක බිම ගහලා එන බෝල් එක අල්ලනවා එහෙම කරන්නත් පුළුවන්
බවුන්ස් කරනවා. ළඟ වොලිබෝලයක් ගෙන හිම ගසා එලට එන විට බෝලයක් ගෙන බිම ගසා ඉහළට එන විට ඇත්තේ ඇඟිලි නැවත නැවත බිම ගැසීම බවුන්ස් කරනවා කියන එක කියන්නේ වරාංග තුනන් ලියන්න බවුන්ස් කිරීම ඔච්චරයි මේ බිම ගහනවා එන බෝලේ බවුන්ස් කරනවා මේ ආකාරයට ඒ අර අතේ මෙහෙම ඉහළට ඔසවන්න පුරුදු වීමට තමයි එහෙම කරන්නේ ඔච්චරයි බිම ගැහුවා එන බෝලේ ඇල්ලුවා බිම ගැහුවා එන බෝලේ ඇල්ලුවා බිම ගැහුවා ආයෙත් ඇල්ලුවා ආයෙත් බිම ගැහුවා ඔය විදිහට බිමට 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 මේ විදිහට ඒ විදිහට බවුන්ස් කරගෙන යනවා ඊළඟ කාරණය ඉතියක් රට බැදෙනසේ ඉුවත් ඉසවීම මත්‍ර වැදන සේ කරා වැඩි චුට්ට පණ්ඩිත වෙච්චාම් තා වැඩක් කර හැකි එතමයි ඉතියක් මත සලකුණු කළ ඉතියක් මතට තුළට නේද කොටුවක් තුළට වදිනසේ පන්දුව එසේ උඩුවත් එසවීම සිදු කෙරේ කරන්නත් පුළුවන් right ඊට පස්සේ වුණා යාළුව දෙන්නෙක් එකතු වෙලා යාළුව දෙන්න අතර උඩුවත් එසවීමයි මම ඒ යාළුවාට උඩුවත් එසවීමෙන් දානවා ඒ යාළුවා මට දානවා මං එයාට දානවා එයා මට දානවා එහෙම කරන්නත් පුළුවන් මිතුරන් දෙදෙනෙකු හා එක්වි රුවෙන් මාරු රට උඩුවත් වණන් ගොඩාක් තියෙනවා පුතේ මේකට තව ඕනනම් දැලේ දෙපැත්තින් දෙලා කරන්න පුළුවන් දැලට වදින විදිහට දාන්න පුළුවන් දැලට උඩින් දාන්න පුළුවන් බිම ඉදගෙන කරන්න පුළුවන් ඔයාලා ගොඩාක් දේවල් තියෙනවා ඔය ටික ප්‍රමාණවත් හොඳටම අපි දැන් කරුණු කීයක් ඉවද 1 2 3 4යි අමෝ කරුණු පහක් කියලා තියෙනවා ඔය පහ හොඳටම ඇති ඈ ඔන්න ක්‍රියාකාරකම් ටික ඊළඟට බලමු අපි ඊළඟ ප්‍රශ්නය අපෙන් අහනවා ඉුවත් එසවීම හා සම්බන්ධ නීති රීති දෙකක් සඳහන් කරන්න ඕන. මොනවද මේ නීති රීති කියලා අපෙන් අහන ඔඩුවත් එසවීම සම්බන්ධයෙන් තියෙන. හරි. මේ ටික ලියාගෙන අවසන්ද? මේ ටික ලියාගෙන අවසන්ද පුතේ?
කියන්න බලන්න අවසන්ද කියලා තව ලියනා ඉන්නවද තව ලියනා ඉන්නවද නෑ සර් හරි එහෙනම් අපි යන් ඊළඟ ප්‍රශ්නයට ඊළඟ තුන්වෙනි කොටස අහන්න අපෙන් නීති රීති අපෙන් අහනවා නීති රීති මොනවද නීති රීති උඩුවත් එසවීම සම්බන්ධයෙන් තියෙන නීති රීති මොනවද කියන්න පුළුවන්ද කාට හරි මොනවද කියලා එකක් තමයි බෝල් එක අල්ලලා දාන්න පුළුවන්ද බෑ අල්ලා දැමිය නොහැකිය ඔන්න පළවෙනි දේ අල්ලලා දාන්න බෑ මහරු බෝල් එක මේ එන බෝල් එක කොහොම අල්ලලා දාන්න අල්ලලා දාන්න බෑ ඊළඟට තමයි අතේ දෙපාරක් ස්පර්ශ වෙන්නත් බෑ ඊළඟ කාරණය එහි දෙවරක් ස්පර්ශ විය නොහැකිය ඔන්න දෙපාරක් ස්පර්ශ වෙන්නත් බෑ ඊළඟ කාරණය ඊළඟ කාරණේ තමයි එසවීමේදී අඳුව අතේ නොරැඳී තිබිය යුතුය. ඒකිය මොකද්ද? ඔන්න මං කියලා දෙන්නම් ඒක. කියන්නේ මේ එන බෝල් එක අල්ලලා දාන එක වෙන දෙයක්. අතේ දෙපාරක් ස්පර්ශ වෙන එකක් වෙන දෙයක්. නොරැඳී කියන්නේ අර එන බෝල් එක අල්ලනවා නෙමෙයි එන බෝල් එක වැඩි වෙලාවක් තියෙන වතේ රෙස්ට් වෙලා තියෙනවා කියලා නේ කර බෝල් එක පොඩ්ඩක් තිබිලා ආයෙ දානවා අන්න එහෙම වෙන්නත් බෑ නං එන බෝල් එක එහෙමම දාන්න ඕන කියන එකයි කියන්නේ ඔන්න වතාව පුතේ නීති රීති වෙන්න නම් වැඩේ හරි අපිට ඊළඟ ප්‍රශ්නෙට යන්න පුළුවන් හත්වෙනි ප්‍රශ්නෙට හත්වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා හරි ලියාගෙන ඉවරද අපි යමු ඊළඟ කොටසට හා සර් හරි අපිට තව ප්‍රශ්නයක් තියෙනවා විනාඩි 7ක විතර කාලයක් තියෙනවා ඒ නිසා අපි යමු දෙන්න නේද අපි යමු 7 වෙනි ප්‍රශ්නෙට
නෙට්බෝල් ක්‍රීඩාවේ පන්දු එකිනෙකා අතර යැවීමේදී භාවිත වන ප්‍රධාන ක්‍රම මොනවාද කියලා අහනවා. මොනවද පුතේ ප්‍රධාන ක්‍රම? එකක් තමයි මොකද්ද? තනි අතින් පන්දුව යැවීම. අනිත් එක තමයි ඈතින් පන්දුව යැවීම. ලියලා තිනවද ඔකට උත්තරය? එකට අපෙන් අහනවා නෙට්බෝල් ක්‍රීඩාවේ ප්‍රධාන දක්ෂතා හතරක් ලියා දක්වන්න කියලා කියනවා. නෙට්බෝල් ක්‍රීඩාව ගත්තහම ප්‍රධාන දක්ෂතා හතරක් නෙමෙයි ප්‍රධාන දක්ෂතා පහක් තියෙනවා. රයිට්? ප්‍රධාන දක්ෂතා පහක් තියෙනවා. ඒකෙදි පන්දුව පාලනය, ප්‍රසන්ටේෂන් එක පෙන්වන්න වෙලාවක් නැහැ. ඒ නිසා මම මෙහෙම ලියන්නම්. පන්දු පාලනය, ඊළඟට පාද හුරුව, ආක්‍රමණය, ඊළඟට රැකීම, ඉදීම, රැකීම හා විදීම. ඔය තමයි දක්ෂතා ටික. ඊළඟට අපෙන් අහනවා පන්දු ඇල්ලීම හා යැවීම සම්බන්ධ නීති දෙකක් ලියන්න. පන්දුව යැවීම හා ඇල්ලීම සම්බන්ධ නීති දෙකක් ලියන්න. යැවීම සහ ඇල්ලීම සම්බන්ධ නීති දෙකක් තමයි අපෙන් අහන්නේ. පළවෙනි එක තමයි තත්පර තුනේ නීතිය කියලා එකක් තියෙනවා. තත්පර තුනකට වඩා පන්දුව අතේහි තබාගෙන සිටිය නොහැකිය. ඔන්න පළවෙනි දේ. තත්පර තුනකට වඩා පන්දුව අතේ තියාගෙන ඉන්න බෑ. ඔන්න එක දෙයක්. හරි, ඕක වැදගත්. ඊළඟ කාරණේ ඉතා මතා පන්දුවට පහර දීම. ඉතා මතා පන්දුවට පහර දෙනවා, බෝල් එකට ගහනවා. ඉතා මතා මේක බෑ. ඊළඟ එක අනෙක් ක්‍රීඩිකාවන්ට අවහිර වෙනසේ පන්දුව ඇල්ලීම. අනිත් අයට මේ 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 අවහිරයක් වෙන විදිහට පන්දු අල්ලනවා. ඒකත් වැරදි. ඊළඟ කාරණය තමන් විසින් තමන් විසින්ම පන්දුව බිම ගසා නොඇල්ලීම. නොයවාගේ දේවල් පුතේ ලියන්න පුළුවන්. හරි, එහෙනම් ඔතනින් ඔය ටික සටහන් කරගන්න. මම ඔක දාන්නම් දැන්නම් බැරි වෙයි සමහරට. මට තව එක දිගටම අදාළ වෙන එකේ කොලෙජියේ ක්ලාසස් තියෙන නිසා මම ඔය ටික දාන්නම් දරුවනේ පේපර් එකට. හැබැයි දාන්න දැන් උපරිමෙන් උත්සාහ කරලා දැන් දාන්න. යන අතරතුර හැරි වලට හෙට එක්සෑම් නිසා නම් පුතේ හොඳින් කල්පනා කරන්න, හොඳින් බලන්න, හොඳින් කියවන්න. ප්‍රශ්නිට හොඳින් කියෙව්වොත් එයාට උත්තරයක් ලියා ගන්න පුළුවන් වෙයි. නම් හෙට තියෙන පේපර් එක තාමත්ම හොඳින් කරන්නට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වාසනාව ඔබට ලැබෙනවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද අපහසුවෙන් හරි ඉඳගෙන ආවේ පේපර් එක සාකච්ඡා කරන්න. පුතාලගේ හෙට දවසේ වෙනුවෙන් ලොකු දෙයක් කරගනි කියලා බලාපොරොත්තු වෙන. එහෙනම් අපි මෙතනින් නවත්තුමු වැඩේ. ආයුබෝවන් දරුවනේ, ඔබට ජය. රයිට්? ආයුබෝවන් සර්, thank you sir. රයිට්, වෙල්කම් පුතේ.
I burn, sir. I burn, sir. Eh?